සුබ දවසක්. දහස්ශ්‍රේණිය චිත්‍රකලාව විෂය සමගින් ඔබ හමුවනම ගාමිණී පි මුත්තේට තැන්න. දහස්ශ්‍රේණිය චිත්‍රකලාව විෂය හදාරනු ලබන ඔබ තෝරාගත් දේශීය චිත්‍ර ශිල්පියෙකුගේ නිර්මාණ පිළිබඳව හැදෑරීම වැදගත් වෙනවා. ඒ අනුව අද ඔබට මා හඳුන්වා දීමට බලාපොරොත්තු වන්නේ ශ්‍රී ලංකාවේ අද්විතීය නමක් හිමි කරගත් කලා ශිල්පියෙකු වන එම් සාර්ලිස් ශිල්පියා පිළිබඳවයි. වර්ෂ 1880 ජූනි 25 වන දින අම්බලන්ගොඩ උපත ලැබමින් 1955 නොවැම්බර් 21 වන දින අපාතරින් සමුගත් මාලිගාවගේ සාර්ලිස් හෙවත් එම් සාර්ලිස් බෞද්ධ චිත්‍රකලාවේ නව පුනරුදයක් ඇතිකර ශිල්පියෙකු ලෙස අපිට හඳුන්වා දීමට පුළුවන්කමක් තිබෙනවා. ටවර් නෘත්‍ය ශාලාවේ චිත්‍ර වස්ත්‍ර සකස් කළ රිචඩ් හෙන්රික්ස්ගේ බටහිර චිත්‍රකලා ශෛලිය ලක්ෂණ එම් සාල්ලිස්ගේ බෞද්ධ චිත්‍ර නිර්මාණ සඳහා ආභාෂය වූ බව දක්නට ලැබෙන. යටත් විජිතකරණය තුළ ශ්‍රී ලංකාවේ ජනප්‍රිය වී තිබූ බ්‍රිතාන්‍ය රජනගේ රූප වෙනුවට බෞද්ධ චිත්‍ර සිංහල බෞද්ධ ජනතාව අතර ජනප්‍රිය කිරීමට ඉතාමත්ම පුරෝගාමී ලෙස එම් සාල්ලිස් ශිල්පියා කටයුතු කරනු ලැබුවා. ඔහු විසින් අදිරලද බෞද්ධ සිතුවම් 1923 දී ජර්මනියට යවා ලිතෝ මුද්‍රිත ක්‍රමයෙන් පිටපත් ලබාගෙන ඒවා ශ්‍රී ලංකාවේ බෞද්ධ ජනතාව අතර බෙදා හරින්නට කටයුතු කරනු ලැබුවා. එම් සාර්ලිස් ශිල්පියාගේ බෞද්ධ සිතුවම් නිර්මාණ ප්‍රධාන කොටස් දෙකකට බෙදා වෙන් කරන්නට පුළුවන්කම තිබෙනවා. එයින් පළවෙනි කොටස ලෙස විහාර සිතුවම් අපට හඳුන්වා දීමට පුළුවන්. මේ ඔබ දකින්නේ එම් සාර්ලිස් ශිල්පියා විසින් නිර්මාණය කරනු ලැබූ විහාර බිතු සිතුවමක්. එවැගේම දෙවන කොටස ලෙස ලිතෝ මුද්‍රිත සිතුවම් අපට හඳුන්වා දීමට පුළුවන්කම තිබෙනවා. මේ ඔබ දකින්නේ එම් සාර්ලිස් ශිල්පියා විසින් නිර්මාණය කරන ලද ලිතෝ මුද්‍රිත සිතුවමක්. මෙම ලිතෝ මුද්‍රිත සිතුවම් එකල බෞද්ධ ජනතාවගේ නිවෙස්වල බිත්ති අලංකාර කිරීම සඳහා බොහෝ විට යොදාගෙන තිබුණු දක්නට පුළුවන්කමක් ලැබුණා. එම් සාර්ලිස් ශිල්පියා විසින් සිතුවම් ඇඳ ඇති බෞද්ධ විහාරස්ථාන රාශියක් ශ්‍රී ලංකාව තුළ දකින්නට ලැබෙනවා. කොළඹ මාලිගා කන්ද විහාරය, එවැගේම ඉඳුරුවේ යාලගම විහාරය, මතුගම පාන්තිය ශ්‍රී මංගල විහාරය, පොතුපිටියේ පූජාරාමය යන විහාරස්ථාන ඒ අතර වැදගත්කමක් දක්වනවා. එම් සාල්ලිස් ශිල්පියා විසින් සිතුවම් ඇඳ ඇති ලිතෝ මුද්‍රිත සිතුවම් රාශියක් අපට හඳුනා ගැනීමට පුළුවන්. සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය, පියුම් පිට වැඩීම, ශිල්ප දැක්වීම, සිදුහත් යසෝදරා සරණ මංගල්‍ය, සිදුහත් කුමරුහා මව බිසව, දුෂ්කර ක්‍රියාව, සීවලී මහරහතන් වහන්සේ යන සිතුවම් එයින් ඉතාමත්ම ප්‍රසිද්ධයක් දක්වනු ලබන සිතුවම් ලෙස අපට හඳුන්වා දෙන්නට පුළුවන්. එවැගේම මේ ස්ථානයේ ඔබ මේ දකින්නේ එම් සාල්ලිස් ශිල්පියාගේ සිතුවම් කීපයක්, සිදුවත් උපත, එවැගේම පියුම් පිට වැඩම කිරීම, සිදුවත් කුමරු හා මව් බිසව, එවැගේම අභිනිෂ්ක්‍රමණය, සිදුවත් යසෝදරා සරණ මංගල්‍ය, දේව ආරාධනාව යන ජනප්‍රිය බිතු සිතුවම්
කීපයක් මෙහිදී ඔබට දැක බලා ගැනීමට පුළුවන්. එම් සාල්ලි ශිල්පියාගේ සිතුවම්වල දැකිය හැකි කලා ලක්ෂණ පිළිබඳව යම් දැනුවත් වීමක් විතිබීම 10 ශ්‍රේණියේ චිත්‍ර කලාව හදාරනු ලබන ඔබට ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ අනුව මෙම සිතුවම් තුළ දකින්නට ලැබෙන විශේෂ කලා ලක්ෂණ ලෙස පළමුවෙන්ම අපට හඳුන්වා දීමට පුළුවන්කම ලැබෙන්නේ මනා සම්පින්දනය. සාල්ලිස් ශිල්පියා විසින් නිර්මාණය කරන ලද බොහෝ සිතුවම්වල මනා සම්පින්නනයක් අපට දැක බලා ගැනීමට පුළුවන්කම ලැබෙනවා. මානව රූප වගේම වස්තුන් එකට කැටිකොට මනා සම්පින්දනයකින් යුක්තව සිතුවම් නිර්මාණය කිරීමට සුවිශේෂී දක්ෂතාවයක් දක්වූ ශිල්පියෙකු ලෙස සාල්ලිස් ශිල්පියා අපට හඳුන්වා දෙන්නට පුළුවන්. පරයාලෝක ලක්ෂණ දැක්වීම අතින් සාල්ලිස් ශිල්පියා මනා ප්‍රවීණතාවයක් දැක්වූ බව මෙම සිතුවම් නිරීක්ෂණය කිරීමේදී අපට බලා ගැනීමට පුළුවන්. වස්තුවක් දුරට යාමේදී කුඩා වී පෙනීමේ ලක්ෂණය පරයාලෝක ලක්ෂණ ලෙස හඳුන්වනු ලබනවා. එම පරයාලෝක ලක්ෂණ එම් සාල්ලිස් ශිල්පියාගේ සෑම සිතුවමකම පාහේ ඉතාමත්ම හොඳින් දැක්වීමට උත්සාහ දරා ඇති බවක් අපට විස්තර කරන්නට පුළුවන්. එවැගේම එළිය අඳුර ත්‍රිමාණ ලක්ෂණ දැක්වීමේ සුවිශේෂී කුසලතාවයකින් යුක්ත වූ කටයුතු කළ බව අපිට පෙනෙන්නට තිබෙනවා. සිතුවම තුළ දක්නට ලැබෙන වස්තුන් වෙන්කොට දැක්වීම සඳහා එළිය අඳුර භාවිතා කිරීමත් ත්‍රිමාණ ලක්ෂණ තුළින් බිතුසිත සිතුවමේ රූප ඉස්මතු කොට දැක්වීමටත් ඔහු මනා උත්සාහයක් දරා ඇති බව අපට කියන්නට පුළුවන්. දීප්තිමත් වර්ණ භාවිතය සාල්ලිස් ශිල්පියාගේ තවත් විශේෂ කලා ලක්ෂණයක් ලෙස අපට හඳුන්වා දෙන්නට පුළුවන්කම ලැබෙනවා. එවැගේම විචිත්‍ර සැරසිලිකරණය සාල්ලිස් ශිල්පියාගේ චිත්‍ර තුළ දකින්නට පුළුවන් තවත් වැදගත් ලක්ෂණයක් ලෙස හඳුන්වා දෙන්නට පුළුවන්. බටහිර ස්වාභාවික ශෛලියේ ආභාසය සාල්ලිස් ශිල්පියාගේ චිත්‍ර තුළ අපට දකින්නට පුළුවන් විශේෂ කලා ලක්ෂණයක් ලෙස හඳුන්වා දීමට පුළුවන්කම තිබෙනවා. එවැගේම එම් සාල්ලිස් ශිල්පියාගේ බිතුසිතුවම් ඇගෙයීමට ලක් කිරීමේ හැකියාවක් 10 ශ්‍රේණියේ චිත්‍ර කලාව හදාරනු ලබන දරුවන්ගෙන් බලාපොරොත්තු වෙනවා. අපස සාමාන්‍ය පෙළ විභාගය සඳහා මෙම ශිල්පියාගේ සිතුවම් බොහෝ විට ඉදිරිපත් කරනු ලබනවා. ඒ අනුව සිදුහත් කුමර හා මව් බිසව යනුවෙන් නම් කොට ඇති ලිතෝ මුද්‍රණයෙන් පිට වූ මෙම සිතුවම සාල්ලිස් ශිල්පියාගේ ඉතාමත් වටිනා කලාකෘතියක් වෙනවා. මෙම කලාකෘතිය ඇගැයීමට ලක්කිරීමේදී අපට දක්නට ලැබෙන ප්‍රධාන කරුණු කාරණා රාශියක් මෙහිදී ඔබට හඳුන්වා දීමට මා බලාපොරොත්තු වෙනවා. අප්‍රදිග හා බටහිර ස්වාභාවිකවාදී චිත්‍ර ශෛලියේ ආභාෂය අනුව රූප සංරචනය කර ඇති බවක් අපට මේ සිතුවම නිරීක්ෂණය කිරීමේදී දැක බලා ගැනීමට හැකියාව තිබෙනවා. එවැගේම පුනරුද යුගයේ ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පීන් වන මයිකල් ආන්ජලෝ, ලියනාඩෝ ඩාවින්චි, රපායල් සෙන්ටි වැනි චිත්‍රශිල්පීන්ගේ චිත්‍රවල ආභාෂය ලබා ගැනීමට එම් සාල්ලිස් ශිල්පියා උත්සාහ දරා ඇති බවක් අපට මේ සිතුවම් තුළින් දැක බලා ගැනීමට හැකියාව ලැබෙනවා. විශේෂයෙන්ම මරියතුමිය හා ජේසු බිරිඳා දැක්වෙන මැඩෝනා චිත්‍රවල ආභාෂය මේ සිතුවම තුළින් අපට දැක බලා ගැනීමට හැකියාව තිබෙනවා. එවැගේම සිතුවමේ මානව රූප සඳහා විචිත්‍ර ලෙස යොදා ඇති වස්ත්‍රාභරණ පෙරදිග ශෛලියේ ආභාෂය පෙන්වුම් කරනු ලබනවා. විශේෂයෙන් ඉන්දියානු සම්ප්‍රදායේ ඇඳුම් පැළඳුම්වල දක්නට ඇති ලක්ෂණ මේ සිතුවම තුළ කැපී පෙනෙන බව අපට දැක බලා ගැනීමට පුළුවන්කම ලැබෙනවා. ඇඳුම්
ආයි තංගල්ට යොදා ඇති ලක්ෂණ එවගේම ඔබට දැක බලා ගැනීමට පුළුවන් ආභරණ සඳහා යොදා ඇති ලක්ෂණ මේවා ගොඩක් වෙලාවට ඉන්දියානු සම්ප්‍රදායේ ඇඳුම් පළඳුම් වල දක්නට තිබෙන ලක්ෂණ ලෙස අපට ගෙනහැර දක්වන්නට පුළුවන්. එමෙන්ම රූපවල ත්‍රිමාණ ලක්ෂණ ඉතා හොඳින් මතක ඇති අතර විචිත්‍ර වර්ණමාලාවක්ද භාවිතා කොට ඇති බවක් දක්නට ලැබෙනවා. සිද්ධාර්ථ කුමරුහා මෞබිසව දක්වා ඇත්තේ මාලිගා අභ්‍යන්තර සමීප රූප දර්ශනයක් ලෙසයි. එවගේම සමස්ත සිතුවමේ පෙරබිම සහ පසුබිම පමණක් දක්වා ඇති අතර මාලිගා කවුළුවෙන් පෙනෙන පසුබිම පර්යාලෝක ලක්ෂණ සහිත භූමි දර්ශනයක් ලෙස දක්වා තිබීම විශේෂ ලක්ෂණයක් ලෙස හඳුන්වා දීමට පුළුවන්. මීළඟට සාල්ලිස් ශිල්පියාගේ විශේෂ සිතුවමක් ලෙස පියුම් පිට වැඩීම නැමැති ලිතෝ මුද්‍රිත මෙම සිතුවම බට හඳුන්වා දීමට මා කැමැති. චිත්‍ර අවකාශයේ ගැඹුර මතුවනසේ පර්යාලෝක ලක්ෂණ පෙන්වමින් ස්වාභාවිකවාදී ශෛලියකින් රූප සංරචනය කිරීම මේ තුළ අපට දක්නට ලැබෙනවා. වගේම පෙරබිම, මැදබිම, පසුබිම යන තල මත පර්යාලෝක ලක්ෂණයට අනුගත වෙමින් රූප හා සිද්ධි ගණනාවක් සිතුවම් කිරීමට සාර්ලිස් ශිල්පියා මෙහිදී උත්සුක වූ බවක් අපට පෙන්වා දෙන්නට පුළුවන්. වගේම සිතුවමේ පසුබිම අවකාශ පර්යාලෝක ලක්ෂණ සහිත භූමි දර්ශනයකින් සමන්විත වෙනවා. දුරට යාමේදී කුඩා වී පෙනෙන ලෙස නිර්මාණය කොට ඇති සාක, එවගේම දේවතා රූප, වලාකුළු චිත්‍ර තුළ දකින්නට ලැබෙන බැම්මෙහි දක්නට ලැබෙන ලක්ෂණ මේ ආදී වශයෙන් පර්යාලෝක ලක්ෂණ ඉස්මතු කරන්නට මෙම ශිල්පියා බොහෝ සෙයින් උත්සාහ දරා ඇති බව මේ සිතුවම තුළින් අපට නිරීක්ෂණය වෙන කාරණයක් ලෙස පෙන්වා දෙන්නට පුළුවන්. එමෙන්ම ත්‍රිමාණ ලක්ෂණ මතුවනසේ විචිත්‍ර වර්ණමාලාවක් භාවිතා කර ඇති බවක් අපිට දෙක බලා ගැනීමට පුළුවන්කම ලැබෙනවා. මේ අනුව සාල්ලිස් ශිල්පියාගේ සිතුවම් පිළිබඳව ඔබට පුළුවන්කම ලැබෙනවා කලාත්මක ඇගැයීමක් ලක් කිරීමට. ඒ අනුව අද දිනේ පාඩම අපි මෙතනින් අවසන් කිරීමට බලාපොරොත්තු වෙන අතර තවත් මාතෘකාවකින් නැවත හමු වීමේ බලාපොරොත්තුෙන් ඔබ සැමට ස්තුතියි.